නමස්තී बච්චෝ ආයුබෝවන් දරුවනේ මැහු නොෂිකායසන්ති මම තමයි නශිකායසන්ති ආජම් එක් කහානේසකේ අද අපි කතන්දරයක් කිගෙන ගනිමු පහානිකා ශේෂක් හැ දල්ජීෝර් හාතිී කතන්දරේ මාතෘකාව තමයි एंडू मसाना सहा अलिया, एंडू मसाना सहा अलिया। किसी शहर में दर्जे की एक दुकान थी। किसी अमनगरीय के एंडू मसाने के खाद्याक्ती बुना। वह दुकान सड़क के पास थी। एक खाद्य पार असल थी बुना।

හතිබී රෝස්කේලේකෙලිය වහා ආකල් අපනි සුන්ඩ බඩා තාත්තා. අලියත් හැමදාමන් කෙසේ සඳහා එතැන්ට ඇවිල්ල තමන්ගේ හොඩවැලදික්කලා. ඒත්දින් හාතිනේ හමේශකි තැරහැ කෙලෙකෙලියේ අපනි සුන්් වඩායි. දවසක් අලිය හැමදාම වගේ කෙසේ සඳහා තමන්ග හොඩවැලදික්කලා දර්ජිකෙප්පස් කේලා නැහේතා ඇඳුම් මසන්නලඟ කෙසේ තිබුණෙ නැහැ ඉස්ලිය උස්නේ එක්ස් වුයි සුන්ඩ මේ චුභාදී ඒ නිසාහෝ නුල් පෝලයක් හොඩ වැලේ රිගෙව්වා දර්ජීපා යහැ වේවහත් හාතිකු අච්ච නැහහි ළගා. ඇඳම් මසන්නග මේ හැසිරීම අලියට හොඳයි හැඟුණෙ නැහැ. පිරිබී හාති චුප්චාප් නහනේ චලාගය. නමුත් අලිය නිහැඩවම නානයන්න ගියා. වාපසා්‍යය සමය, තිනේ අපනිි සුඩ්මේ ගන්දා පානි බර්ලිය නැවත එනකොට අල්ලියා තමන්ගේ හොඳවැලේ දුගද වතුර පුරවගත්තා උස්නේ දං්ජික දූකාන්පත්වැ ගොන්දා පානී ටාල්දිය ඌ ඇඳුම් මසන්නගේ කඩයට දුගද වතුර දැම්මා ඉස්සේ දූකාන්මීයට අකේ සාරේ නයේ කප්ටේ පරහෝගයේ මේකෙන් කඩේතිබුණු සේරම අලුත් ඇඳුම් විනාශ වුණ. අ දර්ජිප ප්‍රචථානය ලගා දැන් ඇඳුම් මසන්න පස්සු තැවිලිවෙන්න පටන් ගත්තා. ඉස් කහනිකා සීටයහැහැ. කතන්දරේ පාඩමක් තියනවා. ආදර්ශය හසිී මසකි බී සීමහෝනිචාහියේ. විහිළු තහළුවටදන් සමාවක් තියනෝනි. बච්ෝ දරුවනේ ඉස්කහනී මේ කයි මුुශ්කී ශබ්ද හැ මේ කතන්දරේ, අමාරුවචනය කිහිපයක් තියෙනවා. අහම්දේකේ ශබ්දාාත් දැන් අපි බලමු වච්චන තේරුම ශැහැල් නගරය දර්ජී ඇඳුම් මසන්නා හතිී අලියා දුකාන් කඩය සඩක් පාර රෝ හමේෂා හැමදාම කේලේ කැසල් වහා එහි සූන්ඩ් හොඩවැල ඉස්ලයේ එම නිසා සුයි නූල් බෝලය වවහාර් හැසිරීම පිරබී නමුත් චප්ාප් නිහඩව සමය කාලය ගන්දාා දුකද පානී වතුර සාරේ සියලු නඒකපඩේ අලුත් ඇඳුම් හසීමසාක් විහිලුතහලු නහනා නානවා බඩානාා දික්කරනවා චුබානා රිංගවනවා, වාපස්ආනා නැවත පැමිණෙනවා, දර්නා දමනවා, කරබහෝනා විනාශවෙනවා, පච්ෂ්ථානා පස පැවිලි වෙනවා. දශ්‍රීකහනසේ පිරිමිලන්ගේ තවත් කතාන්දරයකින් නැවත මනගහෙමු. දන්නවාද අයුබෝවන්